ආයුබෝවන් ක්‍රියේටිව් පොඩෝ YouTube චැනලයට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රමාදයි, ඒ වගේම ඇත්තටම ප්‍රතිඵල නිකුත් කරන්නේ කවදාද කියන එක පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් කපිල සී පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකින් ගත්ත තොරතුරු ටිකක් පිළිබඳව. 2021 ශිෂ්‍යත්ව විභාගයේ 2022 ජනවාරි 22 සෙනසුරාදා පැවැත්වුණා. එක පැවැත්විලා දැන්ට දවස් 50කට ආසන්නයි. ඒත් තාම ප්‍රතිඵල ලැබිලා නැහැ. අපි දැන් බලමු ඇයි ඒ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රමාද කියලා. ශිෂ්‍යත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසමට දෙමාපියන් ඉදිරිපත් කළ පැමිණිලි හේතුවෙන්, ඒ වගේම ප්‍රදේශ තුනක අක්‍රමිකතා සිදු වූ බවට ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරන විමර්ශන හේතුවෙන් මේ විදිහට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රමාද වෙලා තියෙනවා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රමිතිය පිළිබඳව දෙමාපියන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල මේ වෙන විට විමර්ශනයන් අවසන් කරලා තියෙනවා. එහිදී කියවිලා තියෙන්නේ එය නියමිත ප්‍රමිතියට අනුකූලව සකස් වුණු ප්‍රශ්න පත්‍රයක් බව. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ අක්‍රමිකතා සිදු වූ බවට පැමිණිලි ප්‍රදේශ තුනකින් ලැබිලා තියෙනවා. ඒ තමයි ගාලනාගොඩ, වැලිමඩ, ඒ වගේම නවත්තේගම කියන ප්‍රදේශ තුන. මේ පැමිණිලි සම්බන්ධයෙන් කරන විමර්ශන තුනක් විදියට කරනවා. ඒ තමයි කලාප කාර්යාලයෙන් කරන විමර්ශන, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන විමර්ශන සහ විභාග දෙපාර්තමේන්තුවෙන් කරන විමර්ශන වශයෙන්. විභාග දෙපාර්තමේන්තුවෙන් කරන විමර්ශනය මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. එහිදී කියවිලා තියෙන්නේ ඒ දරුවන්ට විභාගය තුළදී කිසිදු අසාධාරණයක් සිදු නොවූ බවයි. නමුත් කලාප කාර්යාලයේ හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන තවමත් කෙරෙමින් පවතිනවා. ශිෂ්‍යත්වයේ කඩේම් ලකුණු ප්‍රකාශ නොකර සිටිනවාද? මේක පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කමිටුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී ගෙනාපු යෝජනාව. ඒ පිළිබඳව, ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ කඩේම් ලකුණු ප්‍රකාශ නොකර සිටිනවාද යන පිළිබඳව මේ විදිහට තීරණය කරලා තියෙනවා. ඒ තමයි 2021 විභාගයට, ඒ කියන්නේ අන්තිමට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ඒ යෝජනාවේ පරිදි කඩේම් ලකුණු ප්‍රකාශ නොකර සිටින්නේ නැහැ. නමුත් ඊළඟට එන, ඒ කියන්නේ 2022 ශිෂ්‍යත්ව විභාගයේදී ඒ පිළිබඳ සලකා බැලීමට යෝජනා කරලා තියෙනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන්නේ කවදාද? විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම ලබන සතියේදී ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන බවට කපිල සී පෙරේරා මහතා පැවසුවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ සැනින් ප්‍රතිඵල තොරතුරු ක්‍රියේටිව් පොඩ්ඩෝ YouTube චැනලෙන් ඔයාලා වෙත ගෙනේමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝව නැරඹු ඔයාලට ස්තුතියි. ඔයාලා තාමත් ක්‍රියේටිව් පොඩ්ඩෝ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.